සාදල පනි රත්‍ර දහය ප්‍රධන සිංහල පර්්‍රවිකාශය සමගෙන් මම පත්මජය. මම නිශන්තිී විල්රුක්ෂී දවසුසුම් කළ පත්සුනස්ථල ප්‍රථනය දයිනික කොරෝනා ලයිස්තුව නවසී අසු තුන්න දක්වා සීකරේන් පහලට බරණ ගණනත් පනස් එකක් දක්වා අඩුවයි. කටුනායක PCR වැඩ නැහැ කියන කතාව පොරු සෞඛ්‍ය බලධහරින් ඇත්ත හෙළිකරයි. වැස්සත් එක්කම එංගුත් යළි හිස ඔසපන ලකුණු. අමුතුම තාලේ වත්වරං ජාවාරමක් කටුනායකදී කොටුුවයි. පෝධිගේ කුෂිපතිපත්තියට එරෙහි ඉන්දීය කොවි විරෝධයට අවුරුද්දයි. සහල් තොග සහ සිල්ලර විල්දාම සඳහා උපරිම ිලගණන් සඳහන් කරමින් නිකුත් කළ ගැසට නිවේදනය අවලංගු කිරීමට මේ වනිට පැත්වන කැබිනිට් මණ්ඩල රැස්වීමේදී තීරණය ක ඇතිවට වාර්තාාවනවා. මේ අනුව සහල් සඳහා පනවාතිබූ පාලන මිලගණන් අහෝසි වනු ඇති. මා පරිමාණ රන් ජාවාරමක් හෙළිකර ගැනීමට රේගු නිල්ල ධහරින් අද සමට වනා. ව්‍යාජ්‍ය ව්‍යාරණමයන් භාවිත කරමින් ගුවන් බඩු අංශේ කුරිය ආයතනහර හා, මෙම රංචාවාර්මසික රඇති බවයි ශ්‍රී ලංකාරරේගු සඳහන් කළේ, ඩුබයි නගරේ සිට වාහන අමත්‍රකොට හ, පිසාධනයන්ත්‍රවල කොටස් ලෙස සඳහන් කර ආනායන කළ පාසල් කහිපයක් තුළ, ඉතා ෝක්ෂම ලෙස සංඟාති වූ ප්‍රාස්තරංකිල උදහසයක් සයාගැනීමට හැකිවුණ. මෙම සොයාගැනීමේ විශේෂත්වය වන්නේ අදාළ බහන්ඩවල අභ්‍යන්ත්‍රයේ ඇති, තාක්ෂණික කොටස් රාත්තරම් වලින් නිර්මාණය කර ඒවායි සවිකර ්‍රේගුුණනිලධහරින් නොමගැවීමට උත්දහකර තිබීමයි. එම රත්ත්‍රම්වල වෙළඳපොල වටිනාකම රුපියල්මිලියන දෙසිය විසාත්. ල සකර න් දිනකු අත්තරం ැති ෙනවා, రක මද්‍ර పාලන ශ නිල හරිනුයි, මෙම හිම සිදදු කළೆ. රේගුව තුළ සිරවී ඇති ඇතැම් සීනිකන්ටේනවලට අදාලව නීතිපතිවරගේ උපදිස්පතා ඇති බව රේකු මාධති ප්‍රකාශක සුදත්ත සිල්වා මතා පවසනවා මෙම සීනි කටේනවලට අදාලව ආනෑඩකරුවන් අධකරන ක්‍රියාමාර්ගයක් ගෙනෙඇති බැවින් නීතිපතිවරයාගේ උපදිස් ඇතිීමටයි රේගු කටයුතු කර ඇත්තිේ ආනාෑයින අපනෑන පාලකවරයා මීට මාස තුනකට හතදී සීනි ආනාෑනේ තහනම් කර ඇතිවිට මෙම සීනිතොක මෙරට ගෙනවෙත්තිබනා රගුභාරය ඇති කන්ටේනර් වලින් සේට අනුවට ආසන්න ප්‍රමාණයක් ආනයන තහනම්ට ිමි පසුව වරායට ලකා වූ සේනිකන්ටේනර් වනවා. වැසි සහිත කාලගුණයක්ත් සමඟඩංගු අවදාානම යළි හිසෝසවාතිබෙනවා. ඩෙංගරෝගින් වාර්තාාවීම ඉහ ගොස් ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. පිළියන්ඳල ප්‍රදේශයේ නිවාසැතුළු පරිස්ත්‍රප පරික්ෂ කරනු අතර රතු නිවෙදනද නිකුත් කරතිබෙනවා. කොරෝණ වෙසන හමුුවයේ ඩෙගුරෝග සම්බන්ධයෙන් පවතින අවධානය යම්මට්ටමකින් අවමු විමහිතුවෙන් මෙතත්ත්වය ඇති වී තිබෙනවා. මෙම වර්ෂා සහිත කාලගුණේද මේ සඳහා දැඩිලෙස බලපාඇත බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. පසුගිය කාලේ තුළ ජනතාව නිවාසවල රැදිසිටීම හේතුවෙන්. අවට පරිසරය පිරිසිදු කර ලෙස දැනුවත්කිරීමද සිදුකරුණ. ඒත් ගෙවත්ව ඇතුළ පරිස්්‍ර පිරිසිදු නොකීම හතුවෙන් ඩෙංගු අවදානම හළ ගොස් ඇති බවටයි සෞඛ්‍යංශ පෙන්වාදෙන්නේ. පිළියන්ද සෞඛ්‍ය වයි දනිල්ාරරි කොට්ටාසේතුළ දුමායිනටයතු සහ. ගෙවත්තු ඇතුළු පරිස්ත්‍රය පරික්ෂාකිරීම අද සිදුකරුණා. ගු දරුවන් ෝව ස්ථා පැති නිස්සමියන්ට රතු නිවේදන නිකුත්කිරීමට අයි සෞඛ්‍යංශ කටයුතු කළේ. නිශන්ති ලෝක සංචාර්කදිනය අදට යදිලා තිබෙනවා. ලෝකේ බොහෝ රටවල පවතින ආකර්ෂණය මෙෙන්ම සුන්දර ස්ථාන දෙක බලාගන්න සංචාර්කයන් දක්වන්නේ බොහොම උනන්දවා. එවගේම තමයි අරුණ කොරුණා ව්‍යසනය හමුවේ ලෝපුරාම සංචාර්ගීන්ට එම අවස්ථාව අදවන විට අයෙමි වී තිබෙනවා. ඒ හර වගකිවයුතු සහ විශවියව සැමට සමිපවේ හැකි සංචාක ශේත්‍රයක් වවෙ කිරම අරමුණ ැතිව එක් ජාතින්ගේ සංවිධාන, ොක සංචාරක සංවිධානය මෙම තිනේ ප්‍රකාශයට පත් කලා. ඒ එක් දහස් නම් සසියාසුව වසරේතිී. එතැන් සිට සෑබ වසරකම සැපතැම්බර් වෙෙසිහත් පැනිදා ලොක සංචාරක දිනේ සමර අතර මෙවර ඒ සැමරන්නේ අන්තර් කරනිය වර්ධනයක්කෝ දෙසා සංචාරක කර්මාන්තයන දේමාවෙන්. කොරුණා වෙසන හම වේ ලෝකේම සංචාරක කරර්මාන්තයට එල්ී ඇත්තේ දැඩි පීඩ නයක්. ඒ රටවල ආර්ථිකටත්වදීමට සිදුවත්තේද දැඩි අරපතයා.ඒ රටවල් වහලතියලා මේ සංචාක ්‍යාරය නගසිවන් බ ලකල් පිටව ද තත්වට පත් චිතු රටවල් පවාද සංචාරකන්ට රටවල් යුත්තරන ්‍රමවේ අනුගමනය කම. ප ඒව අ්‍යනය කරලා ඒ ක්‍රමේද අපේ රටවල් ල හඳුනලදල පුළුවන්ට ලංකාවට සංචාර්කයෝ ගෙන්න්නා ගැනීම පමණයි. මේ ශේෂ්චෙන් ජැපිච්චායට අනාගතයක් තිේයේ නි ඒසාදාපය අවෂ්‍ය කතිතු කර. ඇත සංචර්ක දින වෙනුවෙන් පනිිුඩක් නිෙකුත් කරන අග්‍රමත්ත්‍ය මහින්ද රජපක්ෂ මතා සඳහන් කරන්නේ කොරුණා වෙසේ හමුමබේ බෙදවැටුණු සංාර්කශේත්‍රය ගොඩනැකීමට දැනට පත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව. ශ්‍රී ලංක ගුවන්සේ නව ගමනන්තස්යා යමින් සංචාර්කෂේත්‍රයේ දියුණු සඳහා ජාතික ගුවන්සේබේ කාරය බහරි ඉටු කරමින් සිටිනවා. අ්‍යවකාශ සංචාරක යුගකට මුොලපිරිීම හේතුවෙන් ලොකමට්ටමින් සංචාරක්‍යපාරි නව පරිච්චේදයක්ද ආරම්භව ඇති බවයි, අග්‍රමාත්තිවර අපෙන් පාතින්නේ. රුණ ෙසනි හමුවේ ුවද මෙැරට සංචාරකෂේත්‍රයේ ජලි ොඩනයකීමේ අභිහෝකේචයි ගැනීමට සංචාරක මාත්‍යංක්ශිත්‍රය කමින් සිටිනවා. මෙම බසර අවසානි වන විට සංචාර්කශේත්‍රය යම් මට්ටමක ප්‍රවද්ධනයක් අත්කර ගනු ඇති බවයි සංචාර්කෂීත්‍රය නියුතුබුවන් පින් පාතින්නේ මෙ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සංචාරකින් වැඩි පිරිසක් ඉදිරයේ දී බෙලට ගෙන්වීමට කටයුතු කර බව අමාත්‍ය නාාමල් රාජපක්ෂ මතා පවසනවා. විදි සංචාරකන් මෙට ගෙන්වීමට අදාලව මත්තල ගුවන්තුට පපලේ වත්මන්තත්වය පිළිබඳ සොයා ැලීමට අමාත්‍යන් මල් රාජ පක්ෂ සහ රජ්‍යමාත්‍ය ඩවි චාන ැන හත්තරුන් නිරක්ෂණ චාරිකාවකට සහභාක ොන අනතුර ගන්තුරුකල බලධහරින් සමඟද ගැටලු පිළිබඳ සාකච්ඡා කලා. එන්නත් කරන කිරීම ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කන වෙලාේ ඇි බලාපොත්ෙන ඉතාමත් කඩින මේ සචාරක ව්‍යාපාරයට. ට විර යන කටන ගොන්තුර ොල ගේ මත්තල ගොන්තුර පොත් ේ සඳ සූදානම්ිය යුත්තුයි වගේම යවශ්‍ය පහසුකම්සායි වැඩ පිරි වල පිළිබඳ සාකච කරන්න දවිේ තාමත් සාධනියය සාර්ථක විදියට මත්තල ගොන්තුර පොල මෙ මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතින හිීති අප විශවාස කරන අපේ රට ලියන පහක සංචර්ක ව්‍යාපාට රැගෙනයන්න. අවශ්‍ය පසුබිම මේතුරින් නිර්මාණය වේ ඒවාගේ ම දේශ නිෂපා ජතන්ත ව පො අරග මත ගොන්තුර ො න්තුර ර ම හැ ාව තියනකි. අුද්ද නොම්බ ස වෙනකොට. අලු ගුවන් සමමාගත් හතර ගුවන් ගමන් ආරම්භ කරන්න මත්තල ගන්තුට පලින් පලාපරොත් වෙනම ලබ සතිය වෙනකොට හාගෝ පිළිබඳව අලුස් සමාගමක් මතල ගුවන්තොට පොළ තුළ ආරම්භ වෙනවා එකත් එක්ක විශේෂෙන්ම ගුවන් මගේට තාමත් හොඳ අදකීමක් ලබා දෙන්න අපි ගුවන්තුොඩු පලේ මේගේ ්‍රී ලංක නයාලයින් ලබ මාසේ දාහතර වන්නද පලවිනි ෆ්ලට් එක මෝල්ඩියුස් වලට මතල ගුවන්තුරට පළලහරක්්‍රියාත් වෙනගේම දෙසම්බර් මාස වෙනකොට කසගස්ථාන් දක්වා සෑම සතියේම ගුවන් ගමන් දෙකක්. තල ගුවන්තරපලින් ආරම්බෙනයි ලාබල බන ගුවන් තොටුපලක් බවට පත් කරන්න අපට කෙටි කාලයක් තුළ හැකයාවෝ ලැබෙන. කොරෝනා ආසාධතයන්ගේ ශීග්‍ර අඩුවමක් පෙන්නුම් කරමින් අදදිනයේ ආසාධතයන් නවසිය අස්සු තුන් දෙනකු පමණක් හඳුනාගෙන තිබෙනවා. ඔරුන ආසාධිතමරණ පනස් එකක් ද වාර්තා කෙරුණවා. මෙඇතර සමස්ත ජනගහනයෙන් සියයට පනහකට වැඩි ප්‍රතිශතයක් එන්නත් පාත්‍රා දෙකම ලබාග නැති බව සෞඛ්‍යංශ අනාවරණය කරනවා. රෝ සාධිත දරුවන්ගේ සංඛ්‍යාව වකෙන් පහ වැට ඇති බව රිිචුවේ ආය අමර හල ඩිත්කාරකගේ බහර විශෂඥ වයිද නලින් කිතුල්වත්ත මහතා පවසනවා එෙත් පස කොබි් සමද දුවන්ට වැරදි ල්ට සිිටම් ඉන් ලමට සිදරෝම් ත්ව හොක ඇති බවයි හතා පින් පාතිෙන්නේ. කොරනාා රෝගේ වැල්දනට පසුව කොරනාා වෛරසේට විරුද්ධව ඇතිවන ප්‍රතිදේහ. අපේම ඇගේ අවයාවවලට විරුද්ධව ක්‍රියාකාරිස් වීම. එහෙම ක්‍රියාකාරි වෙලා හදවත පෙනහළු වකුගඩු. ඒවගේ මොලය අදි විවිධ අවාවට බල පැම් ඇතිකරලා මාරාන්තික ත්වයක් ඇතිවීමට හැකියාව තියෙන. ඒයේ පමණක් ්‍රජ්‍යාරයයා ලමාරෝහලේ දැරිසත්කාරඒකට මේ රෝගෙන් පෙල්න ලමුන් පස්සෙක් ඇතුළත් කරන්නට සිදන. අපි කලින් හිතාගෙන හිටියයට ලමුන්ට පමණක් වැල දෙෙන රෝගයක් කියලා නමුත් දැන්දැන් වැඩිහිටියන්ටත් මේ රෝගීතත්වය පවැල දෙනව කියලා හයාගෙන යෙන නිසි ප්‍රතිකාර ලබාගත්තොත් සුව කළ හැකි නිසාආකාරෝ ප්‍රතිකාරල නොලැබුණොත් මාරාන්ක විය හැකි. වහම වෛදරෙක් හමුවීම ඉතාමත්ම වැදගත්වයන. බ්‍යතයිවරුදු. ට වැඩිදරුවට එන්නත් ලබාවීම බස්න ර පලාාතේ සෑම රෝහලකදීම අද සිදුකරුණ. එන්නත ලබාකිැනීම සදහ රේච්වේ ආය ලම රෝහලට දරුවන් වැඩි පිරිසක් පමිණ සිටිය අද වනවිට අපි ලමයි හාර්සයකට පමණ ප්‍රසක්ති කරය ලබාදීලා තියනවා. මේ කිසිම ලමෙක්ට කිසිම ආබාදයක් හැදුනෑ පොඩ්ඩක්කත් බයවෙන්නා දෙමවපියෝ මේ එන්නට ලබ දෙන්න දරුවන්ට ඇරිත් අපි ප්‍රස්ක්ති කරනය මින් පිට පාසල් ඇල්ට ඇල්ලලා නොබෝ නක මහිතන්න අපේ ජීවිත සාමන්ත අත්තරත් කරන්න ලොන් කියලා ලාබොත්තු වන. ඒට සමස්ත ජනකනෙන් සයටට පනකට වැඩ පිරිසක් එන්නක් දෙක ලාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංෂා ධ්‍යක්ෂ විශෂඥ වෛ්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළලා. ශ්‍රී ලංකාව ඉතාමත් ඉහල ස්ථානයක පවතින්නේ මෙම එන්නත් කිරීමේ වැට සටහනත් මගින් සයට හැට පහකට අධික ප්‍රමාණයක් එ එන්නත් මාත්‍රාවක් හෝ ලබාගනති නවාම් අපි මුල නගහනය සලකා බැලීමේදී මේ වන විට සයට පනස් දෙකයි දශමතුනක් දෙවන මාත්‍රාවත් ලබාගෙන තියෙනවා මෙමගින් අපට මෙම කොවින් තත්වේ වලක්වා ගැනීම කාලනය කිරීමිතා හොඳින් සිදුකර ගත හැකි වෙනවා. එන්නත් කරනයට ලක් වූ වත් අප දිගටම කොවි වැලක්වීමේ ක්‍රියාමාර්ගවල යද යුතුයි. අධ්‍යනේ කරුණා සාධ්‍යන් අවසි සූතුන් දෙෙකු වාර්තා වූ බව COොID-19 පැීම වැැක්වීම චාතික ක්‍රියන් විතම අධ්‍යථනයේ ප්‍රධන යොදහමතාපති චෙන්ඩ්‍රල් ශවීද්‍රසිල් අමතා ප්‍රකාශ කළ. එයනු සමස්ථා සාධත්‍යන් සංකව පන්ලක්ෂ දහත දහස් පන්සියනු දෙකක්දක්වා ඉහළකයා. තලියිදහස් පන්සේ දහත් දෙනෙකු රෝහ ගතව සහ ඩවස් වල ප්‍රතිකාරලබනවා. සුවලබ ඇති සමස්ත සංඛාව හාර ලක්ෂි පනස් පන්ද හස්තුන්සේ හතලි සතර. සෞකිෙසිවා දයක්ක්ෂ චෙන්දරල්රයා ඒදිනී තහවරු කළ කරුණ ආසාධිත මරණ පනස් එකක් අද දින වාර්තා කෙරුණා. වයිවරුදු හැටට වැඩි හතලිස් දෙනෙකු සහ අවුරදු තියහත් පනස් නවයක්ත් අතර දස දෙෙකු ඒ අතරබෙනවා. එයතු සමස්ත මරණ සං්‍යාවද දොස් දහත් ඇති සෙක්තක්වා ඉහල කියයා. අතරමිට විශාලතම CR පීක්ෂනාකාරය සහිත කොවිට පරික්ෂණ ධ්‍යස්ථානටයුතු න අතර නැති බව විශිෂක්ඥ වෛද්‍ය හෙමන්ත හිරත් මහතා පවසෙනවා වහලා නෙවෙයි ඒ ඒගොල්ලන්ගේ තියෙනටෙස්ටිං පයිල්ලෙට් වැඩ එක කරගෙන යනවා අකණ්ඩව සේවාවම් පත්වාගෙනයාමේට පුුවන් බවට අපිට ටෙස්ට්‍රාන් කීපයක් කරලා කරගන්ඩෝන මකද මේක ගුවන්තොරපලට මගේ කාවට පස්සේ අද ලැබ් එක වැඩකරන්න නෑ කියලා විටන්තැංගොලට යන්ඩ හෝටල්ලොලට යන්ඩ එහෙමගේ කියන්න සිතු කර නැව ටයුතු. යුතු නිසා ඒ මේदा बස්වල ඒක තමා කරගෙන යන්නේ वहhalaलाනने . වි පෂණයකාරය බාලගනක සම්පූර් නසත්යක් ඇතරම මේ විශාල යන්ත්‍රාන්ස්වාරයෙන් කරන ක්‍රාාවලිය.සා යම් තාක්ෂණක දෝෂ ආරම්බේ සා ඇතිව පුල ඇති තාක්ෂක දෂක් මතුවවෙලා න ඒ එක නිවදදි රගන වශ්‍ය වද කර කවට පමිණ මගේගේ කිසිම පහස්ාවක් ය නොව පරිදි ම පරක්ෂන තැන් ගොන්තර ොල ුදු ෙරට ස ක්කිේෂේ තේට අවශ්‍ය වයිද පරන තු ගයක්ක් බාීම ්‍රරිතාානි රචේය අද කටයුතු කලා එම පරන තය ෙහි ක් කෙල බහතා වි ල ද ක ද දු කරු. ේරටයි නත් කරන ක්‍රියාවලිය සාර්ථකව සිදු කරෙන බවයි අමාතතිවරයා මෙහිදි ප්‍රකාශ කළේ. ්‍යතරොබ දවුණ රටවල්ට සප ක්ෂව ්‍ර ලංන්කාවේ නත් කරන ක්‍රියාවලිය ර්ථකව මෙම වේකවත්ව සිදු කරෙන බව. ඊජිප්තුතානාපති හොසයෙන් එල් සසාර්ති මහතා ප්‍රකාශ කලා. ඊජිප්තු තානාපතිවරයා අමාතෙක් එහෙලි රමු කල මහතා හම වූ අවස්ථාවයි මේ බෞ ප්‍රකාශ කරතිබෙන්නේ. ෙන්ගා ොක්ක මහොදලාපේ පවතින ගුලබ් සුලිකනාාටුව ගැඹුරු පීඩන අවපාතියක් දක්වා දුරුවල වී තිබෙනවා එහෙත් එහි බලපෑම හේතුවෙන් තව දුරටත් දිවනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවන පවයි කාල්ගුණු විද්‍යාධිාර්තමන්තුව පවසන්නේ. ගුලබ සුලිකුණාටුව ගැමරූ පීඩ නවපාතයක් දක්වා දුර්වල වී, දකුණු ඕඩිස්සාසන්න අන්ත්‍රාප්‍රදේශය ස්ථානගතව පවතින බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ. දීවර සහනාවික ප්‍රජාව මේ පිළිබඳ දැඩි අවදහන යොමු කළේතු බවත් සුළිගුණාටේවල් පෑමෙන් වැසිසාහසුළං තවදුරටත් ඇතිවන බවත් කාලගුණ අංශ පවසනවා. දදිනේ දිවේනේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයිවගේ පළාත් වල ඕනෑම අවස්ථාවක වැසිහෝ ගිගරුණන් සහිට වැසිතත්්‍යයන් නිර්මාණය වෙන. සබරගමුව ගාල්ල මාතර කළුතර සහ මහනුවර නෝර එලිය වගේ පදී සවල සහර ස්ථානට මිලිමිට හැත පහ සියත් අතරමට මේේ වශ්‍යාපතන ලැබිමි හැකාවන් තියෙන්ඩ පුළුව. ඌ සහ නැගනරවගේ පලාාත්වල සන්ධාකාලේ හෝරෝ ්‍රිකාල වැසි හෝකිකුණන් සහිත වැස්තත්යන් නිමානය වෙන. තුරු උතුරු මැද හම්බන්තට තිරකුණාමලය වයිඹුවගේ පලාත්වොල මධදීමම කඳුකරේ බටක බෑම් පැත්තෙත් මේ සුලන් ත්තේ සමහහා අස්ථාවල පැට කිලෝමිට හතියය පහදක්ව හිෙළෑම තත්වන්තියට පුළුවත් වැසිස් සමඳ මේ සුලගේ වේගේ තාවකාලක වැඩන්න පුුව පැ කිිලම හැටහඇත්තව දක්. ගල්ල දිස්්‍රේ ඇල්පිටියය නෙලුව ඇගල ස්්‍රිකේ ටියන්තොට රුවන්වැල්ල යන ප්‍රදේශවලට නායම් අනතුරඇගවීම් නිකුත් කර තිබෙනවා. එමෙන්ම මාතර දිිස්ට්‍රික්කේ අකුරැස්ස කොට පොල නොරලිය දිස්ශ්‍රික්කේ අමගමුව රත්නපුර දිස්ශ්‍රික්කේ ඇහැලිය ගොඩ කුරුවිට කලවාන නිවිත කල සහ රත්නපුරයන ප්‍රදේශවලටද නායම් නිවෙදර නිකුත් කර ඇති බවයි ගොඩනගලි පරේශණ සංවිධහනය සඳහන් කළේ. මේ අතර මුහද ප්‍රදේශය පවතින සුළංහේතුෙන් නොරොචෝලේ බලාකාාරී වෙත ගල්ලංගුරු ප්‍රහණනය කළ බත්තලක් ඉලත් අන්ඩිය මුහද තීරයට ගොඩක සාතිබෙනවා. මේ ඉන්දිය සමාගම තාත් වනනාතර හිකාර මණඩලේ අට දෙනෙකු මුදා කැනීමට නවික හමුදාව කටයුතු කලා මෙම බත්තල තුළ ගල්ලංගුරුටොන් හත්සයක් පමණ ඇති අතර මෙමන විට හිචලයේ පිරි ඇති බව ප්‍රදේශ්වයේ දීවරින් සඳහන් කරනවා. මත් පැන් හල් බියෘතකරීමට අවසර දෙන්නේ නම්, තම සංගමයේ සාමාජිකයන්ටද ව්‍යාපාරික කටයතුවල නිරතවීමට අවසර දෙරන ලෙස රජවිත නියෝගයක් නිකුතරණ ලෙස ඉල්ලමින් ස්වන් ප්‍රකයා නිියුක්තිකයන්ගේ සංගමයක් ගුණු කළ පෙක්සම ලබනම සහතරනදා කැදමන ලිස්ට ශ්‍රෂ්ඨාධිකරණය නියෝග කලා. L දෙහිදන ශ්‍රාන් කුනත් සහ ජත ල් ාන හතර සමද ්‍ර පුද ර ්‍රෂ්ාි කර නි ු මු ලක්කිදරයේ මෙම පත් සමද ැදවනු ලබවේ පෙත් සංකාර පර්ෂව වෙන්වෙන් පි ති යා හන් කළේ වගුත්තරකරුවන් ගෙන ඇතිරණේ නිසා තම සේවාදායක සංගමයට ඇත්සාමාජිකයන් හදහසකට පමණ රැයාකටයුතු අහිමි වී අගතයට පත්ව සිටින බයි. ප්‍රශ්නකත ක්‍රයා කලාපේහේතුවෙන් තමන්න්නැතුළු චනතාවගේ මූලික අයිතිවාසිකමුල් ලඟ දෙබන බව පෙත් සම් කරුවන් පවසනවා. එක් ජාතික සවයන්ග්‍රකයාාව වෙලෙද සඳගමේ සහපති GI. චාල් උපසබහපතිPGPGB නික්්ෂංක සහ ලේකම් කිෂාන් භාර්භ යන අය පෙත් සමීදිරි පත් කරතිබුණා. වගත්තරුවන් ලෙස නම්රඇත්තේ සෞකකිෙසිවා ධ්‍යක්ෂ නරාල් පොලිස්පති සුරබදු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළ හතලිස් හත්දනෙ. දහ හල වසේ පැති නාධපතිවරන සමද රජයේ මුදල් සවද දෙෙස පරිහරනය කළ බවට චෝදන කරමින් ත් න් දල් මත්‍ය ැසල් රජ ක්ෂ සහ දෙවන ගුණු සංවදධ පාමෙන්ව හිටපු අධ්‍යක්ෂ න කිත්සි න කයන මහතරන්ට එෙහිව ගොනකරතිබූ නඩුවක් නබමසදහස ෙන්ද ලි ැදවනලෙසට කොළඹ මහධදි කරණ නියෝග කලා. රන සංගතත්වේ හේතුවෙන් පනවා තිබූ නිරෝදහන ඇදිරණීතිය නිසා මෙම නඩු විභාහ කල්දැමීමට තීරණය කරතිබූ අතර විනිසුරුවරයා එ නැවත නුවබ මස දහසේබනදා කැදවීමට නියම කලා යයාපනේ මරදනමට ප්‍රදේශ පළතුර බෙලඳදුට තියුණු අයිදලින් පහදි බරපතල තුවාල සිද කිරීම සිදියකටදා ල අතර ගට කත්තුත්ගලන් පස්තෙකු ලබන යි න්දතේ ප්‍රක්ෂ දධාකාගතකීම යාපනේ මහස්ත්‍රත් අධිරන අදනියෝග කලා. මෙම පුදකලයන් ආවා කල්ිය බටයික්කකිරන්නේ මෙ පුදකලයන් සබෑල ම සා චක ද යන පි. දස්වාබැලීමට යාපනය කොට්ටාස අප්‍රාධ විර්ශ නංක්ෂ පුළල් පරක්ෂණ අරම්භ කෘතිබෙන පා. ශ්‍රීලංකා ආයුරුවේද අවසිධ සංස්ථාවේ වන් මාට් ඩිජිටල් ේදවුම් හරහා දේශය අවසිද නිවෙස්වලට පෙදාහරීම වැසටහන නාරාහෙන් පිට ආර්ථිකමධ්‍යස්ථානෙන් අද ආරම්භ කෙරුණා. ඒ රාජ්‍යමාත්‍ය සිතර ජයකුඩිමහතාගේ ප්‍රධානත්වෙන්. ිල් ක්ෂ වවාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මඟ පින්නිම අර්තේ කොළඹ ව්‍යාපාරික සංගමයයි වන්වාට වැඩ පිළිවෙල ක්‍රියාවට නන්න්නේ. වන්මාට හිදම හරහා ඉල්ලුම් කරන ඕනෑම අවෂ්ධ ර්කයක් නිවස් වෙත ෙන්වා ගැනීම හැකයා පවතින අතර එන් වෙන්රුපැල් දෙසිියක අමතර මුදලක් පමණක් අය කෙරෙනවා. මේේද අහස් පල කළ රාජ්‍යමාතය සිතරජය කොඩිම හතා. දේශයත්තයට දේශය වෙදකමට මුදල් පතිපාදනයක් ලබුණහම කුලප්වෙලා දගනට මීහරක්ටිකක්කින්න. ගෙන බරපතර කණගාටක්ක පට තියෙන්නේ. බටහිර වෙදකට සෞක්ක සේවට රට දරාගණඩ බැරි. ආනයිනයන් කරන්න මහා විශාල මුදල්හන්දරාවක් යද එගුල්ු නහටයි. හැබැයි දේශීවෛදදි ේෂටේට යම් ප්‍රතිපාදන ලබාදුන් හම පුරන්ට පටන්ගන්නවා. අපි අපේ දේගැන විශ්වාසය තබන්ඩඕේ මහපපුලෝ ගැන විශවාසය තබන්ඕනේ. අපි දෙන්න අපිරටේ දේශී වෛදක්‍රමේගන විශාල විශ්වාසයයක්. රසාදයක් ඇතිව ලතියනවා මේ උත්සාහ කරමින් සිටෙන්නේ දේශී වෛ්‍ය ක්‍රමේයට දේශය චිකිස්ස ක්‍රමයට නවීන තාකිනය උපයෝගී කරගෙන පඩා පහසු ක්‍රමවේදයක් හරා එය අවෂ්‍යද ලබාදී වැඩ පිළිවෙල අධික නමාත්‍ය අලිස් බ්‍රි මහතා අට මස්ථානාධිපතියේ පෝජ්ජ පල්ලේගම සිරෙන් නිවාසස්වාමින්න් වහන්සේ බැහැදක සහදස්සා කච්චාවක නිරත වුණා. වත්මන් රජය අධකරන පද්ධති තුළ සිදුකරන සංවර්තන වැඩපිළිවෙල සම්බන්ධයෙන්. අටමස්ථානාධිපති ස්වාමින් වහන්ේ දැන්වත්කිීමට කටයුතු කළ අධිකරන අමාත්‍යවරයා කොVID වසංග ත්වය හමුවේ ඇති අභියෝග සම්පන්දයන්ද පහැදිලි කලා. සියලුතුනා එක්ව කටයුතුකිරීම වැදගත්කම පෙන්වාදුන්, පූජ පල්ලෙ ගම සිරණි වස්සස්වාමින් වහන්සේ අමත්‍යවරයා වෙත ආශිර්වාද එක් කලා.ඉන් අනතරව අමාත්‍ය අලි සාබ්‍රි මහතා රුවන්වල සෑ චෛත්‍යරමාධීපති පූජ් පල්ලෙ ගම හේමරත්‍රස්වාමීින් වහසේ බැදටවා. වසග තත්වේ හමුුවේ රට මුහුණදී ඇති අභියෝග ජයක නිම සඳහා රජයේ සිදුකරගෙනන්ට වැඩපි වල අමාස්ත්‍යවයා මෙහිදී පැදිලි කලා. සහල් තොගසහ සිල්ලර වෙලදාම සඳහා උපරිම මල්ලගණන් සඳහන් කරමින් නිකුත් කළ ගැසටනිේදන අවලමුකිරීමට අමතරව. ආරක්ෂිත තොගයක් පාත්වාගනයම සඳහා සහල් මට්‍රිටොන් ලක්ෂක් ආනනකිරීමටද මෙව නිට පැත්වෙන කැබිනට ම්ඩලේ අනේතිය ලබාදී තිබෙනවා. විට අමතරව අ්‍යවශ ආහාරන් ද්‍රව්්‍ය කොළඹ වරයින් මුදාහරම සඳහා අවශ්‍ය මුදල් මාහබැංවෙන් ලබාදීමටද කැබිනට ම්ඩලය තීරණය කලා. ගීතයක් තුළින් ලෝකයක් දෙනූ නව පරපුරේ ගාන ශිල්පේ යොහනිද සිල්වා, රටට අිමානයක් බව පාලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදය සභාපති, රජ්‍යමාත්‍යය විශේෂක්ඥමෛද්‍ය සුදර්ශනී ප්‍රාන්තුපුල් ලෙමහත්නිය පවසනවා. ශ්‍රීලාංකික අනන්්‍යතාවත් සහිත ගීතයක් ලෝක ගීත දර්ශකවල ඉහලට ගෙනයාමට යොහනිත සිල්වා යෝන් ශිල්පෙනිය සමත්වනා. ඇරටටතරුණ පරපුරට මෙන්ම කලාශේත්‍රීයටද ආධදර්ශයක් බවයි නිවේධනයක් නිකුත් කරන රාජ්‍යාමාතිවරිය සඳහන් කරන්නේ. ශ්‍රීලාකකැන් සතු දක්ෂතාව කුසලතාව ලෝකයක් ජයගනීමට තරම් ප්‍රබල බව ඇය ඔපපුකර ඇති බවද සුදර්ශණි ප්‍රාන්තුපුල්ලි වහත්මිය කිය සිටෙනවා. මේ වන ටත් ඇගේ ගීතය YouTubeුබ නැරමම් වාර මිලියන එකසේ විසි හතක් ඉක්මවා ගොස්ති වෙනවා. යොහනිත සිල්වා මෙන්ම එහි නිර්මාණකරුවන් වන සතිශන්රත්නායක, පදරශක, දුලාන් සහ සංගීත අධ්‍යක්ෂ චමත් සංගීත යන අයටද සුභාශංසන පිරිනමන බවයි රාජමාත්‍යවරිය පවසන්නේ ශ්‍රීලංකා යුද්ධහමුදාවේ හැත්තැෑ දෙමන සංවත්සරය වෙනුවෙන් යුදහමුදා දජ්ජ දරනදා වහන්සේ වෙත පූජාකර ආශරවාද ගැන්බීම අද සිදුකෙරුණා. යුදහමුදා දජ ආශුරවාද ගැන්වීම අවස්ථාවට එක්කෝ යුදහමුදාපති ජනරල් ශාවේද්‍ර සිල්වා මහතා දවඩ නිලම ප්‍රදිප නිළග ෑ මහ විසින් පිළිග බවා. ್්‍රී ංකා ුදහමුදාවේ යුදහමුදා දජ පෙටු කරගණමින් ස්වච්ා බලසේ නව සියලුම ආරක්ෂකසේන ූලස්ථානසේ නාංක පපුහුණු මධ්‍යස්ථාන සියල රජමිදතු සහ, ඒක දජ දනතා වහන්සේ වෙත පූජ කොට, ආශුරවාද ගැන්වීම සිදුකරුණේ න් පස්வாයි. ध හ ැ को ද ති प्र කාශകले, ರ ೇස පාලන ක සඳ ුදध හ ස ේ හිවක් ುකම සිටන बा. දැනට රටේ පවදින තත්ත්වය අනුව අපිට හැකියාව ලැබිල තිබෙනවා දහසකට ආසන්න දිනකටපුයි දසාධීතියන් හමුවන පරිදි පාලනය කරගැනීමට ඒවාගේම පහත් හැත්ත පහත් අතර වගේ සංඛියාවක් පොයි ධාශක්‍රිත මරණ වාර්තාාවන තත්ත්වයකට මේ වනවිට පාලනය කර ගැනීමට හැකියාවක් ලැබිල තිබෙන දඒ අනුව අතිකරු ජනත්තුමා විසින් තවදුරටත් ඔප්තෝබර්වල පලින්දෑන් පස්සේ විවෘත්්ත කළ යුතුදරට නැත්තං තවදුරට පවත්තාල නට ීරණ හිළඟ දිනයකු ලද අනිවාර්රිම දැනන්දරීමටතු කරන ලබනවා දේනිසා සෞඛ්‍යේ අධ්‍යක්ෂක ජනරාල් වරයායටට මේ වනිතත් උපදෙස් ලබාදීයට තිබෙනවා සෞඛ්‍යය කුණු සම්බන්ධයෙන් ඒ ලබාදියවුතු උපදෙස් මාලාව සකස් කරගැනීමට තවදුරටත් මෙපාලනය කරගත්ත කොවිත් තත්පය වර්ධනය නොකර හෙපාලනය කරගෙන රට ඉදිරියට අරංයන්න ප්‍රටේ ජනතාව සයහෝග ලබාදේග බලාපරොක්ව. දව්‍ය සොයාගනීමට නොහැකවීම නිසා තමන් දැඩි දුස්කරතාව කරම හොන්දලයින්වා කියලා වෙන්නප්පු කිරිමැටියයාන ප්‍රදේශයේ පාරම්පරික මැටිවලන් නිෂපාධකයන් පවසනවා. පරික මැටිවලන් කර්මාන්තය නිරත වූ පවල් පන්සයක් පමණ මෙම ගම්මානයේ සිටියද, මෙව නිට බොහෝ දෙනිකුසේ කර්මාන්තය අතහැර තමාතිබෙනවා. අවශා මුද්‍රවේ ගෙන්වාෙරී බේදී වැඩ මුදලක්කවීමට සිදුවීම නිසා තමන්ට පාඩු ලැබීමට සිදහූ පව, මැටිකර්මාන්තකරුවන් සඳහන් කළ. සනිෂ්පාදන වට වෙද පලක්ෂවාකිදීමේ ගැටලුවද ඉස්මතු වී ඇතිබව ඔවුන් පවසனுපා. ප මටකල් මටියයාන පරම්පරිකල් මැටිකර්මාතය කරන්නනමුත් අපට මැටිකක් ගන්න ොාත්තරතා හිඉඳින්ද වලා මේ කොරනතත් ෙනිසාට එකකට කරගන අන්ඩබ දධරි ඉල්ලා එ කරුණා වම අපිට මටික් ාදනම කියලා මේක අද අපිට වෙළඳ කොල අන්තිමට සෞවෙලා තියන්නේ අපේ පාදල වෙළඳබට ඇන්න හේතු අපේ ඉලමුදල පොඩක් කඩි නිසා පස්ති බාන්් ලමිනිිය බන්ඩ ටින්ග ගන්නලා මිනිසු වාහකාවඩ විදිර තන්තට පත්තුලාතියන්නේ ඒව අඩමිල්ටතිය ලබ නිසා ඒගොල්ල ඒව ගන්නමසක් අපේ වලම් මුටේ අපේ ගන්න COVID 19 වසංගතය මැඩලීමේ මෙහෙවමට තම දායකත් වෙලබා දෙන සෞකිෂත්‍රේ කාරි මණ්ඩල වෙනුවෙන් ගස්වෙන් නිදහස් ස්‍යවිදන පහස්තුකම් සැපීමට ඩයිලොග් ආසියාටා සමාගම පෙරමුණගෙන තිබෙනවා. සුවවිරුවන්ට උපහර පිණස සුවදිරි නින් මෙම සන්න වෙදෙන පහසුකම පිරිනමීමටයි යිලොක් ආසියාට පLC සමාගම කටයතු කරන්නේ ජීවිත අවධානම්ද නොතකාරටේ ජනතපෙනුවෙන් කැපමන, සෞකික්ෂේත්‍රයේ සුවවරුවන් මෙමන විට සුවිශා කාර භහරයක් එටු කරන බව එම සමාගම පවසනවා සෞඛ්‍ය කාර ම්ඩලට තම ආදරනියන් සමග සමතාවන් පාක්වාගනයාම වෙනුවෙන් තම ආයතනය මෙම සත්කාරයට දායකවන බවද. ඩයිලොක් සමාගම වැඩදුරටත් පවසනවා. රපාහි රාත්‍රී පවත් අවසා. ප්‍රක්් විකාශය අනතුරුව විපරණ විශේෂ අන්ගේ බලා ප්‍රසවන්නෑ ොට සුභක්කයා අයි. කාටවත්ම ඇගිල්ලෙෙන් ඇනල කියන්න දෙයක් නැහැ. මේ වෙලාවී රටම තියෙන්නේ වසංගතයක ඒක නොදන්න මනං නොදන්නේ. තවම බහතෝරලා නැති පුංචි එවුන් විතරමයි. අපි විතරක් නෙවෙයි! ලෝක සිතිය මේ රටවල් ගොඩක්ම! කොරෝණාව කියන මේ වසංගතයට ගොදුර වෙලා ඉවරයි. හැම කෙනෙක්ම හැම රටක්ම ඔපරිම ෆයිට්ක දෙන්නේ මේ වසංගතයෙන් ගොඩයන්න. හැම රටකම පාලනය කරන උදවිය. සෞකේ උදවිය! හමුදාවල පොලිසියේ උදවියත් පුදුම මහන්සියක් ගන්නේ මේ වසංගතයෙන් තම තමන්ගේ රටල්ල මිස් ටි ේරගන්න. අපේ මේ දූපත් රාජ්‍යත් තත්ව ඒකමයි. සෞඛ්‍යංශි උදවිය හමුදාවේ පොලිසිය උදවිය ඒ ඔක්කුමත් එක්ක රටේ රාජ්‍ය නායකයි ආණ්ඩුවයි හැමෝම හැම වෙලාවෙම එකම උත්සාහය මේ වසංගතයෙන් රටේම මිනිස්සු ටික බේරගන්න. මේක නිට්ටාවටම හොඳවෙන්න ලෝකෙ මොන බලවතාවත් මේ වෙනකොට කිසිම බේතක් හොයාගෙන න්නැහැ? අභ්‍යවිකාශයට යන්න රොකට් හයාගෙන තිබ්බත්. ලෝකෙම විනාස කරන්න පුළුවන් න්‍යෂ්ටික ආයුද හැදුවත් කොරෝනාව නැත්තට නැති කරන්න තාමත් මොන ජගතවත් බෙහෙතක් හොයාගෙන නැහැ. හැබැයි මේක පාලනය කරන්න රටවල් ගණනාවක්ම එන්නත් නම් හොයාගෙන තියෙනවා. ඒ හැම එන්නතක්ම මේනකොට අපේ රටටත් ගෙනල්ලා අපේ මිනිස්සුන්ටත් ගානවා. ලෝකේ දනවත් බලවත් ප්‍රබලයි කියෙන කොච්චර රටවල් තිබ්බත්. වැැක්සින් ගානකෙන්. ලෝකේ හොඳම රටවල් දය අතරටත්. අපේ මේ පුංචි වට ශ්‍රී ලංකාව ඇවිල්ල තියෙනවා. කවරු කොහම මොන කණනාාඩිය දාගෙන බැලුවත් ඒකට ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන්න මෝනේ. මොන බැරිකම් තිබ්බත් ඒවා ඔක්කම අමත කරලා මිනිස්සුන්ග බේරගන්න වැක්සින් ටික ගෙනවා. තාමත් ගේනවා. ඒ ටික විදින වැඩේ සෞඛ්‍ය අංශේ උදවිියත්. හදාව පොලිසියේ දවියත් හොඳටම සන්නධහනය වෙලා නියමටම කරනවා. අවුදු දොලහට වැඩී දරුපට අවු්ටිකටත් වැැක්සි එක ගහන්න පටන්ගත්තා මේ යන විදිහට ගියොත් මේ අවුරුද්ධ ඉවරවෙද්ද. මුළ ගටම වැක්සි එක ගහලා ඉවර කරන්න පුළුවන්න්නේී. හැබැයි එහෙම වුණොත්? අපි කපෝතී කියලා හිතන ඔන්දලා රොත්තකුත් අවස්සනාවකට මේ රටේ පහල වෙලාඉන්නවා. ප්‍රට රොටේ මිනිස්සුන්ට. අනාගත පරම්පරාවට හැම වෙලාහම වෛරකරන වෛරක්කාර කමෙන්ම ජීවිතය පුරුවගත්ත වෘතිය සමිති කියලා බෝට් ලෑලි එල්ලගෙන රට වනසන එංජියෝ නඩවලින් ඩොල කුට්ටි ගෙලගන්න සමහරක් වෘතිය සමිතිකාරයෝ මේ ලෝක වසංගතය අල්ලපනල්ලේ සෞඛ්‍ය අංශයේ හෙද හෙදියොටික පාරට බස්තලා වරජන කරනවා. මීට කලිනුත් ඔය වැඩේට අර ඇත්දා. වැඩෙත් කලා ඉල්ලීම් අටකුත් ඉල්ලවා අටින් පහක්ම ආණ්ඩුව දුන්නා? ඉතුරුවෙච්චත්තුන අයවයිෙන් පස්සෙ දෙනවක් කියලා පොරොන්දුවකුත් දුන්නා අන්න එහෙම කරලා තියෙද්දිත් මේ උන්දලා ආයිමත් රටේම හෙද හෙදිියුටිකයි සෞ කියය තවතව උන්දල ටිකුයි පාරට බස්තලා මිනිස්සුන්ගේ බෙල්ල මිරිකන්න හදනවා. කොරවන පොකුර එන්න එන්න අඩුවෙද්දි මේ උන්දලට හීන් දාඩිය දාගෙන එන වැති. මොකද මේ උන්දලාගේ ඒකායන අරමුණ වෙලා තියෙන්නේ වෙනමකුත් නෙවෙ. ආ්ඩුව පෙල්ලගන්නේෙ. අද ෘතිය සමති සටට නායකත්ව දෙෙනවා කියන සමන් රත්නපිිය කියන්නේෙත්. යහපාලන ආණ්ඩුව වැටන්න ඔන්න මෙන්න තියෙද්දි! තමන්ගේ රැක්‍යාවවෙච්ච, පිරිමි නර්ස්කමින් UMP. පාලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් වෙච්ච හදෙක් අනෙක්කාදයා රවී කුමුදේශ! ජීවිතේම එNGෝ කරගෙන නිදහස් පහල වේ යහපාලන ආණ්ඩුවගේන්න දරදිය ඇද්ද ගිරයටටින් කෑගගහ ස්තේච්වල හොඳ හොඳ නැටුම් නටපු කෙනෙක් ඒ උන්දල තමයි. ව තව නඩ හිෙපයක් අල්ලගෙන. අද මේ වැඩවර්ජනයට නායකත්වය දෙන්නේ. ඉතින් හොඳටම පැහැදිලියි නේද මේක පිටිපස්සෙ තියනෙන දේශපාලනය මොකක්ද කියලා. අපි කියලන්නේ නැහැ නස් නෝන මහතරුන්ටයි අනෙක්ක අටයි උතුරන්න පඩි හම්බ වෙනවා කියලා. ඒ උත්තමියෝ මේ වෙලාවි කරන්නේ රාජකාරයට එයා ගිහිල්ලා ලොකුම ලොකු දේවකාරයක්. තමන්ගේ අමුදර වූ! අම්මතාත්තා! ඥාතීන් ළඟටවත් යන්න වෙලාවක් නිනවුවක් නැතුව. වසංගතය පි පිණිත්? ිනිසන්ගේ ජීවිත බේරගන්න උදේ හවස පුදුමගේමක් දෙනවා. අපිේ දේවකාය කරන බිනිස්සුන්ට හිස නමලම ආචාර කරනවා. හැබැයි එහෙම දේවකායයක් කරන මිනිස්සුන්ග මුලා කරලා! දේශපාලන්න වාසිගන්න හදන මිනිස්සුන්ටනං සසර වසනතුරු මොනම විදියකින්වත් හොඳක් නම් වෙන එකක් නැතිවෙේ. මොකද මේ වෙලාව හුස්ම බිදක් ඉල්ලලා මිනිස්සු ජීවිතේ යදින වෙලාවක්. කොරෝනාා මාරයාගෙන් ජීවිතේ බේරගන්න මිනිස්සු පුදුම ෆයිට්ටකක් දෙන වෙලාක්. ඒ ලාවක මනිස්සුන්ගේ හුසම හිරකරන තීරණයක් කවුරු හරි ගන්නවනං ඒක මහපොළව නොහුල්න මහ අපරාධයක්. තමන්ගේ දේශපාලන න්‍යායපත්ත්‍රය චන්දකදි! ඒමත් නැත්තං! වෙනත් දේශපාලන පොරපිටියකදි කරගන්න. හැබැයි මේ වසංගතයක් වෙලාවේ මිනිස්සුන්ගේ ජීවිත ප්‍රාණ ඇපේට අරගෙන? තමන්ගේ පටු දේශපාලන ඕමනාවල් ඉෂ් කරගන්න වලිකෑවොත්! තව වැඩි දවසක් කියන්නේ නෑ? අන්න ඒගේ උන්දලට විරුද්ධම. රටහෙම මිනිස්සු පාරට බහින දවසක් ඒවි. එහෙම වඋනොත් ඒ එන ජන බලවේගෙට මුහුණ දෙන්න ඔය එන්ජියෝ නඩවලටවත්. දේශ ද්‍රෝහි, ජනතා ද්‍රෝහි, මොනම බලවයගකටවත් බැරිවෙනවක් කියන එකත්. හොඳ ටෝම මතකතියාගන්න අදත්. විපරම පිටපත සුධර්මන් රදලියගොටගේ.